තරුණයේ නැගිටීම ඔවුන්ගේ නැගිටීම නිසා තමයි මේ ආණ්ඩුවට ඇහැරුණේ. ඒ අයට විශාල කම්පනයක් ඇති කරේ නැත්තම් අදත් ඔය කියනා වූ අමාත්‍ය ධූර ටික දරාගෙන ඒගොල්ලෝ වැජබෙමින් තියෙනවා. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ හැම දෙයක්ම අපේ රටේ තත්ත්වය ගැන. අපේ රට පවතින්න ඕනේ. අබුතුමා කිව්වා වගේ මේ ජාත්‍යන්තරයේ හිනා වෙන්න, ජාත්‍යන්තරයේ අපිව ප්‍රතික්ෂේප කරන්න, ජාත්‍යන්තරයේ දර්ශක වලින් පල්ලෙහාට යන්න, ඒකට අපි ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව පිටින් පටවලා ඉවල්ලා කටයුතු කරනවා නම් ඒක වැරදි. මේ විපක්ෂය කියලා කියන්නේ මේ අඩුළු හුඩු හොය හොය කටයුතු කරන්න ඉන්න කට්ටිය නෙමෙයි. විපක්ෂය තුළ බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව තුළ කරන දේවල් වලට සහ තමන් දකින දර්ශනය වෙනස් විය යුතු දේවල් කියලා ඒක කරවා ගැනීම. මේ ඇති වෙලා තියෙන තාරුණ්‍යයේ නැගිටීම, ඔවුන් ඉදිරිපත් කරන කතාව, ඔවුන්ගේ නායකත්ව මණ්ඩලයක් හෝ නායකයෝ තුළින් ඔවුන්ගේ ඒ හඬ ඉදිරියට ගේන්න ඕනේ. ඔවුන්ට ඔක ඇස්සට වෙලා හැමදාම ඉන්න බෑ. මේ ගෝඨාභය යනකම් හිටියොත් එහෙම අපිට වෙන වැඩක් කරගන්න බැරි වෙයි. ඒ නිසා ගෝඨාභය යනකේ කරන ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්නේ නෑ. එයාට යන්න පුළුවන්කම තියෙනවා නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අපිට ව්‍යවස්ථානුකූලව එලවන්න පුළුවන් නම් එලවන්න පුළුවන්. ඒ ගැන කිසි කතාවක් නෑ. නමුත් ඒකෙන් තෙල් ප්‍රශ්නේ විසඳෙනවද? එතකොට ගෑස් පස්සේ විසඳනවද? අපිට විදුලිය ලැබෙනවද? ඒක ලැබෙනවා කියලා කවුරු හරි විපක්ෂයේ කෙනෙක් අත උස්සලා කිව්වොත් මේ ටික අපිට දෙන්න පුළුවන්, අපි ගාව තියෙනවා මේවා, ඒත් ඔක්කොම පින්තුරු කියලා මම හිතන්නේ ගෝඨාභය මේ වෙලාවේදී යන්න ඕනේ. එහෙම නැතුව බොරුවට යන්න ඕනේ. අපි එතකොට සලකා බලන්නම් කියන එක මම හිතන්නේ සුදර්ම රටට හොඳ නැහැ, රට අරාජික වෙනවා. ඒකට මම කැමති නැහැ.